අපි අද ආවා අතිරේක ආහාර භෝග පරිශ්‍රණ සංවර්ධන ආයතනයේ මහල් පල්ලමට. මේක වසර 100කටත් වඩා පැරණි කෘෂිකාර්ම පරිශ්‍රණ මධ්‍යස්ථාන ලංකාවට අද්විතීය සේවාවක් කරපු පරිශ්‍රණ ආයතනයක්. විශේෂයෙන් මේ වෙනකොට මේ පරිශ්‍රණ ආයතන මගින් අතිරේක ආහාර භෝග වලට තමයි ප්‍රධාන වශයෙන් පරිශ්‍රණ කරන්නේ. ඊට අමතරව ප්‍රාදේශීය වශයෙන් වැදගත් වෙන එළවලු සහ පළතුරු වලටත් පරිශ්‍රණ සිදු කරනවා. ද විශේෂයෙන්ම ඔබට හඳුන්වා දෙන්න යන්නේ මිරිස් වගාවේ නොමුහුම් ප්‍රභේදයක් අපේ ගුයි මහතුරු හඳුන්වා දෙන්න යනවා. එතකොට දෙමුහුම් ප්‍රභේදයක් මේ පරිශ්‍රණ ආයතන මගින් නිෂ්පාදනය කරලා තියෙනවා. ඔබ බලයි ඇයි මේ නොමුහුම් ප්‍රභේද හඳුන්වා දෙන්නේ කියලා. මේ නොමුහුම් ප්‍රභේදයේ ඉතාම වැදගත් ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි නොමුහුම් ප්‍රභේදවල බීජ අපේ ගොයි මහත්තුන්ට නිෂ්පාදනය කරගන්නත් පුළුවන්. දෙමුහුම් ප්‍රභේදවල බීජ මිලින් ඉතාම වැඩි. එතකොට මේ නොමුහුම් ප්‍රභේදවල බීජ මිලින් සාපේක්ෂව අඩුයි. ඒ වගේම අපේ ගොයි මහත්තුන්ට නිෂ්පාදනය කරගන්නත් පුළුවන්. ඉතින් ඒ පිළිබඳව අපි තොරතුරු විමසන් තමයි මේ පරිශ්‍රණ ආයතනට ආවේ. අපි පරිශ්‍රණ නිලධාරීතුමන් එක්ක කතිකාවට යොමු වෙලා බලමු. මේකෙ දින වැදගත් ලක්ෂණ මොනවද අපේ ගුයි මහතුන්ට කොහොමද මේකේ සම්බන්ධතාවය කියලා. ලෝකයේ මිරිස් පරිභෝජනයේ ප්‍රමුඛ ස්ථානයක් ශ්‍රී ලංකාව හිමි කරගෙන සිටිනවා. අප වියලි මිරිස් සහ අවු මිරිස් වශයෙන් තමයි පරිභෝජනයට හුරු වෙලා ඉන්නේ. විශාල ප්‍රමාණයෙන් මිරිස් නිෂ්පාදනය කිරීමේ අවස්ථාවයක් වර්තමානයේ පැනනගා තියෙනවා. අවු මිරිස් අවශ්‍යතාවයේ යම් ප්‍රමාණයකට අප රටේ නිෂ්පාදනය වුවත් වියලි මිරිස් නිෂ්පාදනය පහළ මට්ටමක තමයි පවතින්නේ. මේට ප්‍රධාන හේතුව වියලි මිරිස් නිෂ්පාදනයට වැඩිපුර නිෂ්පාදන වියදමක් දැරීම සිදුවීමයි. මේ ප්‍රභේදය නිදහස් කළා 2013-14 වගේනකොට ඇතරම ගොවීන් අතර මේ ප්‍රභේදය ගොඩාක් ජනප්‍රිය වුණා. ඒකට හේතුව වුණේ මේකේ තියෙන අර ආකර්ෂණීය පෙනුම සහ වැඩි අස්වැන්න. ඒතකොට ගොවීන් ඇත්තටම ගොවීන් හිතුවේ දැන් මොකද හොඳ දෙයක් ආවොතින් පිටරටේ හයිබ්‍රිඩ් එකක් නැත්නම් මැලේසියෙන් තායිලන් අන්න ඒ වගේ නමක් තමයි කියන්නේ. ඒකට ගොඩාක් වෙලාවට අපේ අයගේ තියෙන දුර්ලක්ෂණයක් අපේ දේශීය දේවල් පිළිගන්න කැමැත්ත අඩුයි. කොහොම වුණත් මේ ගොවීන් MyCH3 කියන ප්‍රභේදයට ඒගොල්ලෝ අතර වැළඳගත්තකොත් හරි වචනේ. ඒගොල්ලෝ මේ භෝගේ වවන් අරගෙන ගොඩාක් අසනු ගත්තා. මිරිස් ගම්මාන බිහි වුණා. තවමත් ඇත්තටම ගොවි මහතුරු MyCH3 කියලා හයිබ්‍රිඩ් එක ගැන අහනවා. මුලින්ම කියන්න ඕන දෙමුම් ප්‍රභේදයක් නෙමෙයි. විවෘත පරාග ප්‍රභේදයක්. නමුත් දෙමුම් ප්‍රභේදයක තියෙන උසස් ලක්ෂණත් මේකෙත් පෙන්නුම් කරනවා. පාරිභෝගික ජනතාව ප්‍රිය කරන පරිදි නව ප්‍රභේද නිෂ්පාදනය මගින් පාරිභෝගික ජනතාව මෙන්ම ගොවි ජනතාවද සතුටපත් කළ හැකිය. මේ ප්‍රභේදයක් කොමුණියම භෝග ප්‍රභේදයක් අපි හදනකොට හැමතිස්සම මේක මේ පාවිච්චි කරන පාරිභෝගික ගැන හිතනවා. පාරිභෝගිකයන් ගැන. ඒතර මිරිස් වගේ භෝගයකදී පාරිභෝගිකයන් වෙන්න වගා කරන ගොවි මහත්තුරුන් ඒ වගේම මේක අවු මිරිස් හෝ වියලි මිරිස් වශයෙන් අනුභව කරන අනෙකුත් පාරිභෝගිකයන් ජනතාව. ඒතර ඒ අය කැමති මොකටද? මාකට් එකට ගිහිල්ලා වෙළඳපළේදී නැත්තම් මේ කඩේට ගිහිල්ලා සුපර්මාකට් එකට ගිහිල්ලා ගන්නකොට ඒගොල්ලන් ඉස්සල්ලාම හිත ඇදිලා යන්න ඕන. මේක රස සහ සැර ගැන නෙමෙයි පෙනුම ගැන තමයි මුලින්ම බලන්නේ. ඒතර අන්නේ වගේ හොඳ පෙනුමක් තියෙනවා. දැන් අපි මේ කියන මේ ප්‍රභේදය ගත්තාම පස්සේ මේක ඉතාමත් හොඳ පෙනුමක්. කියන්නේ මිනිස් වයින් බලාපොරොත්තු වෙන පාරිභෝගිකයන් බලාපොරොත්තු වෙන පාට එකක් තදකොළ පාටක් තියෙන ඒ වගේම හොඳ මධ්‍යස්ථ ප්‍රමාණයේ කරලක් හොඳ හැඩයක් තියෙන මතුපිට ආකර්ෂණීය පෙනුමක් තියෙන කරලක් තමයි. එතකොට මේ ප්‍රභේදය ගත්තාම මේකේ ගොඩාක් සැර නැහැ. මොකද මිරිස් අපි දාන්නේ හොද්දකට හෝ සම්බලයකට හෝ සලාදයකට හෝ එකක් සැර ගන්න සුවඳ ඒ රසය ගන්න වගේම අපි අමතක කරන පැත්තක් තමයි මේවායි විටමින් ගොඩක් අඩංගු වෙනවා. උදාහරණයක් වශයෙන් විටමින් C ගොඩක් අඩංගු වෙනවා. ඒතකොට අපි හම්බන්නේ නැතුව රත් කරන්නේ නැතුව ආහාරයට ගන්නව නම් මේ විටමින් C බොහොමයක් අපිට ගන්න පුළුවන්. මිරිස් වගාව ගත් කල පරිසර සාධක, භෝග සාධක හා පාංශු සාධක වලට ඉහළ ප්‍රතිචාර දක්වන නිසා මේ පිළිබඳව සැලකිලිමත් වීම සාර්ථක වගාවකට හේතු වෙනවා. ඒ වගේම තමයි හොඳින්ම මතක තියාගන්න පළවෙනි කාරණේ තමයි මේ ඒ අවශ්‍යතාවත් එක්කම මේ භූමියේ පස තා හොඳ සාරවත් පසක්, ගැඹුරු පසක්, අපිට ජලය පහසුවෙන් ලබා ගන්න පුළුවන් පසක්, ජලය හොඳින් බැස යන පසක්, ඒ වගේ තත්ත්වයන් තියෙනවා.
සාමාන්‍ය මිරිස් වගාවට ගොඩක් අය ගොවි මහතුරු සාමාන්‍ය බීජ නිෂ්පාදනය හෝ මිරිස් වගාවට පෙළමෙන ගොවි මහතුරු ඊළඟට කියන දා අපේ හැදුනන් පස්සේ ඉක්මනින්ම ලෙඩ හැදෙනවා ගස් හැදෙන්නේ නැහැ කියන ඔය කියන ලක්ෂණ අපිට ක්ෂේත්‍රයේදී ගන්න බෑ වගේ කාරණා. प्रधान हेतु इसल मे तोरा गना स्थान क्षेत्र भूमि ये पोषण होती अभी मेकट को रासायनिक पोर विचरा मेकट गुड़ेट असन गंड काबनिक पोर हो कारण गैंबूर जाले बेसियान तत्व तीयनोम तिब्बतम अभी तत्व लगा बेन्नी भूमि तोरगन सामान्य मेतन जपिकरा मे भोगे वगाकरण परतर सेंटीमीटर हेट अडी दिखाई दिखे परतर हेट स्थानीय पटंगा मिटन मे भोगे वेवन को अभी दखिण मलकराल इन इसल मे वाई कैंड मे प्रभेदेट आवेनिक नोन लक्षण तीन अभी अयंकरण उदयोटे मिश्रवी वाल इतकोट तम अट निवर दिव मे भोगे लक्षण सहित बीजांग परंपरा दागे परेश निर्धारी महत् कपवी मत अपर दायादू मिरी प्रभेद राशि पावती दस नमसी हेट तुने वर्षे मेवनकुट मिरीस् प्रभेद मिरीस् प्रभेद गणना वक दहाकट आसन दहाक आसन प्रभेद गणना वक निष्पादने गोविंत वगाव निर्देश मुनवद मे व्यूर्त परागी मिरीस् प्रभेद हा देमुहु मिरीस् प्रभेद की आन तो मे आतरे विवृत पराग प्रभेद विवृत पराग प्रभेद इवगेम देहूम प्रभेद निष्पादने कलती विवृत पराग कें प्रभेद दिग्गत्ता विनाट विनाश अभी हाइब्रिड युवती मतन बड़ा गोय महत्व पेहदील विनवा हाइब्रिड प्रभेद बलदी बलापुर गुड़ा वेडियान विवृत पराग प्रभेद बलदी वेडियासन्ना बलापुर वगेम इतना तीर वासी तम गोय महत्वरुटा एक सामूर्त परसरे बीज निष्पादने गुडाकलावट बीज निष्पादने प्रभेद तनिकरण अवट विना प्रभेद वगाकर बे मिरी प्रभेद वगाकर बे मिरी सो मालु मिरी तमिया मुहूमे नई मिरी वगे दल असने सामान्य मीटर हारसी दुरी तीन बे हिम तिब्बति क्षण्यक्तमय सामान्य प्रभेदेक बीज निष्पादने कन्नकोट ये प्रभेदे विवृतपरागने विवृतपरागने बीज निष्पादने कन्नकोट मम कल की स्वपरागने सिद्धवीन की अब स्वपरागने नाट दी शेष्रेक तीनकोट समनलून पास मे गसातर मे गहने तुले गहने तुले गसातर परपरागने विन कुलवाक प्रश्न आज दिगीन दिगट यंगसी भोग्या तनिगहा स्वपरागने दिगीन दिगट विनवे एक यार धीरे शक्ति अड़वेन पुलवा प्रवीण की शक्ति अड़वेन पुलवा नम ये गहने तुलती शाक संख्या वेड़वेन दस पांच तुंदाकोटे ये आतरी इकन समान लक्षण तीन शाखातर समान लक्षण तीन मे प्रभेदे शाख प्रभेदे गसातरी परपरागने वाट हानिया छोटे ये तीन लक्षण संपूर्ण व्यंजन एक विधि निष्पादने कराद्यपी लघु गहन शाक गहन पावत्वा मिरीस् बीज निष्पादने करन्ने नाम मूलिक अप कलयुत्ते मुनवाद इतकोट कोन्नत अभी बीज निष्पादने तरवागे सीट सीया क्रतुविनक कराल गहेतियान ईट पास तम असुन गान मेन असुन अवस्था अभी कोच्चर दस पांच तुंदा करगत्ता इवाई अभीट दूर हेदन पेलवेन पुलवांग समरकलाट रोग हानिया वेन्न पुलवांग इवागे दूर शाकोलिंग अभी कराल गाने හොඳම තියෙන ස්තරම ගස්තිකෙන් තමයි හොඳම කරල් ටික තමයි අපි තෝරලා ගන්නෙ බීජ නිෂ්පාදන සඳහා. එතකොට මේ ගන්න කරල් අකුර 100ක් රතු පාට වෙච්ච කරල් ගන්නෙ ඊට පස්සේ අපි ඒවා
දවස් දෙකක් විතර අපි ගෙදරක නැත්තම් ඒ අපි නිවසේ හෝ විලි ස්ථානයක සාමාන්‍ය විදිහට ගොඩ දසර තියෙනවා. බෑග් එක දාලා ගැට ගහලා නෙමෙයි පැදුරකාරි මාගලක නැත්නම් ටාපොලින් දෙක වගේ දාලා ටිකක් ගොඩක් වගේ ගහලා තියෙනවා. තවත් දවස් දෙකක් ගියාට පස්සේ තමයි මෙයා මේ අපි කරල් ටික අපි අවුවට දාන්නේ. ඒ අවුවට දාන කොටක් මතර තියාගන්න තමයි දෙයක් තමයි අනිවාර්යයෙන්ම ওই මහත්තුරු ගොඩක් ලාට කරන පහසුවෙන් වේල ගන්න ගල් උඩ කොන්ක්‍රීට් උඩ තකරන් උඩ ඒ වගේ ඉක්මනින් රත් වෙන වහලයන් උඩ දාලා වේල ගන්න. නමුත් ඒ දේ කරන්න එපා. කෑමට ගන්න මේ ඒ වැය වුණත් එහෙම වේල ගන්න එපා. මොකද වෙන්නේ? එතකොට වෙන්නේ අර ඉක්මනින් තද රසනට පිට පොත්ත තැම්බෙන විතරයි වෙන්නේ. තැම්බිලා පිට පොත්ත වේලනවා. ඇතුළේ බීජ සහ අර බීජ සම්බන්ධ තියෙන කොටස් මාංශල කොටස් ඒවා තියයි. ඉක්මනින්ම උස්සගන්න. ඒ හින්දා විශේෂයෙන් බීජ නිෂ්පාදනයේදී අපි කරන්නේ වේලනකොට අර මාදලක් ටාපොලින් එක දාලා තමයි වේලන්න ඕන. කොහොමද දවස් 4ක් 5ක් වේලුවන් පස්සේ අපිට සාමාන්‍යයෙන් අර හොඳ වීර්ය මට්ටමට ආවට පස්සේ තමයි අපි බීජ වෙන් කිරීම කරන්නේ. ඒ අවස්ථාවන් සියල්ලම දක්වාම කඩන අවස්ථාවේ ඉඳලා අපි කොට ගහලා තියෙන අකුව කඩලා අරගෙන ගිහිල්ලා පිටුන තියෙන දුර්වල කරල් සත්ත්ව විදපු කරල් අවපැහැවිච්ච කරල් අයින් කරනවා. සමහරක් වෙලාවට කරල් අතු වෙනවා සත්ත්ව විදපු නිසා. පැහිලා නෙමෙයි. සතෙක් විදපු නිසා ඒ හානි නිසා තමයි රතු පාට වෙලා තියෙන්නේ. ඒවා අයින් කරන්න ඕන. වේලන අවස්ථාවන්දී වරින් වර බලලා තෝරලා අයින් කරන්න ඕන. මොකද ඇත්තටම බීජ නිෂ්පාදනයේදී අපි දෙන්න ඕන ඊළඟ වගාවට ඊළඟ ගොවි මහත්තයාට යනකොට හොඳම බීජ දෙන්න ඕන. ඒක හින්දා නිරෝගී කරල් වලින් නිරෝගී ශාක වලින් ගත්තු ඒ බීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ සහ වඩාත්ම වටින්නේ. ඒත් ඒ විදිහට තමයි අපි බීජ නිස්සාරණය කර ගැනීමට කරල් වේලලා කරල් වේලුවට පස්සේ අපි ඒ කරල් අතින් කඩලා වෙන්න පුළුවන්. නමුත් සැලකිය යුතු විශාල ප්‍රමාණයක් තියෙනවා අපිට අතින් කඩලා වෙන් කරගන්න අමාරුයි. අපිට පුළුවන් සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට වෙන්නේ අර කැත්තෙන් කපලා අර බංකුවකට වගේ හයි කරමු කැත්තෙන් කපලි වල තමයි බීජ වෙන් කරගන්නේ. නමුත් බීජ වලට පොඩි හානියක් වෙන්න පුළුවන්. මොකද නමුත් වෙන ක්‍රමයක් නැහැ මේකේ බීජ නිස්සාරණය කරගන්න. මොකද ගොඩාක් කරල් තියෙනකොට එහෙම නැත්තම් මැෂින් එකකට දාලා අපේ කෘෂි දෙපාර්තමේන්තුව නම් පැල්වෙර ආයතනදී වෙන්නේ මේ මැෂින් එකකට දාලා බීජ වෙන් කරගැනීම වෙන්නේ. ඒ බීජ වෙන් කරගත්තට පස්සෙත් අපි එතනදිත් බලනවා ඒ බීජවලත් අවපැහැවිච්ච ඒවා, බාගෙට පිරිච්ච ඒවා, කැපිච්ච ඒවා, යම් කිසි පළුදු වෙච්ච බීජ අයින් කළා තමයි හොඳම බීජ තමයි අපි ඒ බීජ නිෂ්පාදනයට ගන්න. විශේෂයෙන් අභිජනන බීජ නිෂ්පාදනයේදී නම් ඒවා පරිචනාතුන් තුලමයි වෙන්නේ. ඒවා අභිජනන බීජ වල වටිනාකම ඇත්තටම කියන්න හරි අමාරුයි. මොකද ඒවා අපි මුදලට දෙන්නේ නැහැ. ඒ බීජ ඊළඟ මූලික බීජ හදන පරම්පරාවට ගෙනියනවා දෙපාර්තමේන්තුවේම. ඒ නිසා ඒවා තාමත්ම හොඳින් තෝරලා බලලා හොඳම තත්ත්වයෙන් තමයි අපි ඒ මූලික බීජ ලබා අභිජන බීජ ලබා දෙනකොට ඒ ලබා දීම සිදු කරන්නේ. මෙවැනි පර්යේෂණ නිලධාරීන් ජාතිර සම්පතක්. ඒ වගේම ඔවුන්ට සමස්ත ජාතියේම ප්‍රණාමී හිමි වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ශ්‍රේෂ්ඨ භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ මහලුපල්ලු මේ සේව කරන පර්යේෂණ නිලධාරීන්ගේ කුෂ්කාර්මික දැනුම ඒ වගේම තමයි මෙහි වැඩ කරන සේවකයන්ගේ ශක්තිය එකතු වෙලා තමයි අපේට පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන අලුත් ප්‍රභේද නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේ නිෂ්පාදනය කරපු ප්‍රභේදවල අවසාන අංගය තමයි මේ බීජ නිෂ්පාදනය. ඉතින් මේ බීජ නිෂ්පාදනය කරලා නොදුරු අනාගතයේ දිනයක අපේට වගාඹිබුන්ට මේ බීජයන් සූදානම් කරන්න. ඉතින් ඔබටත් පුළුවන් කිසියම් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් විමසීමක් කිරීමට අවශ්‍ය නම් විමසන්න ශ්‍රේෂ්ඨ භෝග පරිසර සංවර්ධන ආයතනයේ මහලු පළම කියන ලිපිනයට ලිවීම. එවකින් තමයි ත්‍රිදිසුන් දුරකථන අංකයට ඇමතීමක් ලබා දෙන්නත් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ඉතින් ඔබින් වින් වී යන තමයි අපි මිසුදානේ. ඊටමත් ඔබගේ යහපත් බලාපොරොත්තු සිතුත් ඇතුම් මිටවන සුදායි සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.